අයිබෝවන් සුබදාසනක් අයිබෝවන් සමය සුබදාසනක් සියලුම දෙනාට අපේ ජීවිතේ හරීම වැදගත් දෙයක් තමයි මේ කාලය කියලා කියන්නේ. කාලය ගැන කොයි තරම් කතා කරත් සචිත්‍රා හැබැයි මේ ලෝකේ කාටවත් තවම හරියටම කාලයේ වටිනාකම නිර්ණය කරගන්න බැරි වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම. මොකද කාලය අපිට ගොඩක් දේවල් අපිට උගන්වනවා. ඒ වගේම අපිට සමහරක් විට අපේ කාලය වැඩිකමත් කාලය අඩුකමත් නිසාම සමහරක් වෙලාවට කාලයේ තියෙන ප්‍රයෝජනය වටිනාකම තේරුම් ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. කාලය අතරම මනින්න බෑ. හැබැයි කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා අපිට ඉගෙන ගන්න පුළුවන්, දැනගන්න පුළුවන්. ඉතින් ඒ නිසා එහෙම අය තමයි මේ ලෝකේ ජයගත්තේ කියලා හිතේ තියාගෙන අපි සූදානම් මා දවසේදීත් ආරම්භ කරන්න. මේ රැස්ස හෙදෙන ජීවිතේ කාලයකට පස්සේ. කෙදර කියාදෝ නා ගන්න හොඳම තැන කියා ලෝදියම පෙන්නුවේ පුතා පා ගන්න හොඳට ඔළුව මෙන්න ඉතින් පාග පන්සනා දරා ගන්න නියම හිත කියා මේ ලෝකෙම ගිනි තියා ගියා නටා ගන්න බැරිම උන්ට ඇඳට තියෙන ලෝකයත් එපා කෑවෝ අම්පුරෝ අගේ ඉඳන් කන කැමිතුරෝ ලංගී උන්නෝ බලමෙන්න උන්ටික පසු නොබලා ගෙදර කියාදෝ හිනාවෙන්න ඉන්න අයට හොඳට දෙන්න චාටරේ පුතා කෙතර කියාදු බතුරු thank you මං කට්ටිය බට්ටික කාලා හැම අපි බලාගෙන නැතිනේ හරි ඔන්න මේ දසුන් මදුෂාන් තමයි අද දවසේ අපිත් එක්ක ඉස්සෙල්ලාම එකතු වෙන්නේ අයිබෝවන් සුබෝදසන ඉතින් මම හිතන්නේ හරි අපූරු ගීතයකින් තමයි අද දවසේ කාලයකට පස්සේ විශේෂාංගය ආරම්භ කරේ මිත්‍රයන් ගැන කියලා සර්පයොත් පෙන්නවා ඒ ඇත්තටම සර්පයොත් ඉන්නවා මිත්‍රයෝ ඉන්න ඔක්කොම ඉන්න ඉතින් වෙනස් විදිහකට හදච්ච ගීතයක් ඕක මොකද මගේ වැඩ ටිකක් මම හැම වෙලාවෙම try කරන්න වෙනස් වැඩක් කරන්න ඒ නිසා ඉතින් සමාජ වෙන දේවල් කෙටිවම අරගෙන එක සින්දුවකට අරගෙන ඔන්න කරපු ප්‍රොඩක්ට් එක තමයි බත්කූරු බත්කූරු හොඳයි මේ දසුන් අපිට හම්බෙන්නේ මේ ටික කාලයකට පස්සේ ටික කාලයකට පස්සේ කාලයකට පස්සේ මාස දෙකක් තුන එච්චරත් නෑ මං හිතන්නේ එච්චරත් නෑ ඔව් බීට්ස් එක අපිත් එක්ක එකතු වුණා මේ ඔව් කොහොමද ඉතින් ජීවිතේ හොඳින් ඉන්නවා මේ දවස්වල මගේ ගීතයක් කරගෙන යනවා අයියාගේ තමයි මෙලඩි මියුසික් ඒ වගේම ලිරික්ස් 50-50 ඒ කියන්නේ 50% අයියාගේ 50% දුමින්දල හේන්ද්‍ර ඒගොල්ලෝ එකතු වෙලා තමයි මොකද අපි එකතු වෙලා වැඩක් කරන්න ඕනේ කියලා හිතුණා මොකද අපි කරේම නැහැ වැඩක්
ඉතිං ලොකු වැඩක් එන විස්සරහට බක්කූරුට පස්සේ ඉතින් ඒකට ලෑස් වෙන මේ දවස්තික. හරි දැන් දසුන් අද දවසේදී එකතු වෙන්නේ තනියෙන් නෙමෙයි කිව්වත් නෙවරදි. එහා පැත්තර තව හොඳට දන්න කියන කෙනෙක් තව සුළු මොහොතකින් එන්න නියමිතයි. ආහෙමද? කැලමෙද්ද? ගැහනවද? ගැහනවටද කැමති? ඒ කියන්නේ වැඩිපුරම නේද? මේ සාමාන්‍ය අපි දැනගන්න බෑ කවුද එන්නේ ගැලමෙද්ද පිටුලමෙද්ද? හරි. සමහරවිට ඔයා කැමති කවුරු එනවටද? එහෙම නැහැ. ඉතින් ඔයගොල්ලෝ බලලා කියන්නකෝ. දැන් දසුන් දැන් ඒ කතාව මේ ආපු නිසා කියන්නේ දැන් ජීවිතේ හොඳම යාළුවන් තීරණය වෙන්න ඔහු ඇ ගැහුරු ළමයෙක්ද පිරිමි ළමයෙක්ද කියන එක වැදගත් වෙනවා. වැදගත් වෙන්නේ නැහැ. පිරිමි ළමයෙක් දැන් අපි පිරිමි ළමයෙක් විදිහට හරියටම ඒ කියන්නේ සෙට්ම වෙලා ඉන්නේ අපේ වසනෙන් කියනවා නම් පිරිමි ළමයි තමයි. හැබැයි ගැහුරු ළමයි දුත් යාළුවෝ ඉන්න පුළුවන්. මොකද ඔවුන්ට මං හිතන විදිහට රහස් රකින්න පුළුවන්. ගැහැණු ළමයි යාළුවෝ ඉතින් ඒ කියන්නේ මං කියන්නේ විරුද්ධ පාර්ශව දෙකකින්. ඉතින් මං හිතනවා ඒ දෙක බැලන්ස් එකේ යන්න පුළුවන්. හැබැයි මට නම් එහෙම යාළුවෝ නැහැ. මේ දවස්වල වැඩිපුරම ආශ්‍රය කරන ගැහැණු ළමයෙක්ද පිරිමි ළමයෙක්ද? වැඩිපුරම මම කියන්නේ. එහෙම නැහැ. වැඩිපුරම ඉතින් ඔක අත්තිපට ඉන්නේ ආදරයට නේද? නෑ ආදරේ කරන්නේ නැහැ තාම. තාම පොඩි ළමයි. අපි ගෙදරින් අම්මා කන්න බොන්න දීලා තාම මේ ළමයා වගේ හදන්නේ. ඉතින් තාම ආදරයක් ගැන ඉතර හිතලා නැහැ. හරි දැන් අපි මේ කාලය ගැන ගොඩක් කතා කරන්නේ සාමාන්‍යයෙන් මේ අපේ වැඩසටහන අපි ජීවිතයට ආදර්ශයක් ඒත් එක්කම කාලයත් එක්ක කොහොමද මේ මිතුරන් ඇසුර කොහොමද අපි තියාගන්නේ මේ වගේ ගොඩක් දේවල් එක්ක. දැන් දසුන් කියලා කියන්නේ බොහොම පුංචි කාලෙකදී ජීවිතේ ජයගනිමින් ඉන්න කෙනෙක්. ඉතින් ඒ නිසා මේ කාලය කළමනාකරණය කරගන්න එක දසුන් අපි හැම දිනාටම වැදගත්ම දෙයක් ජීවිතේ. දසුන් කියන මේ චරිතය කොහොමද ඒ දෙක කරන්නේ? ඇත්තටම මතක් කරන්න ඕන පොඩි කාලේ මම මගේ තරංගාවලින් පස්සේ කාලයත් එක්ක වැඩ කරන එක ගොඩක් දුරට හිතන්න ගත්තා. මොකද ඒ කියන්නේ පොඩි කාලේ ගෙදරින් කියලා දෙනවා වෙලාවට වැඩ කරන්න. ඒත් එච්චර ඔළුවට එච්චර දැනීමක් නැහැ මොකක්ද මේ වෙලාවට වැඩ කරද්දී. අපි දන්නේ අනිත් අය දැන් මේ වැඩසටහනවත් කැමරා මහත්තුරු ඉන්නවා, අරගොල්ලෝ ඉන්නවා, ඕගොල්ලෝ ඉන්නවා. අපි වෙලාවකට වැඩ කරන්න ඕන සාමාන්‍ය. ඒක තමයි රීතිය. ඉතින් මතක් කරන්න ඕන ශිහාන්. ශිහාන් අයියගෙන් තමයි මම මුලින්ම ඉගෙන ගත්තේ වෙලාවට වැඩ කරන්න කියන එක. ඒ කියන්නේ ඒකේ තේරුම, හරි තේරුම මොකක්ද කියන එක. ඉතින් වෙලාව කළමනාකරණය කරලා එන්න ඕනේ නම් වෙලාවක් කිව්වොත් අපේ වචනෙන් කියනවා නම් ඒ වෙලාවට යන්න මම හැම වෙලාවෙම වග බලා ගන්නවා. මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් පරක්කු වෙන්න පුළුවන්. ඉතින් ඔය සාමාන්‍යයෙන් ඔය නිදාගෙන පොඩ්ඩක් ඔය නැගිටිනකොට පොඩ්ඩක් ඉතින් එහෙම පරක්කු වෙන්න පුළුවන්. එහෙම නැතුව මං කියන්නේ හරි වෙලාවට වැඩ කරන එක මගේ පොඩි කාලෙනම ඒක මම හිතේ තියන් ඉන්න වැඩක්. හරි. දැන් අපේ ජීවිතේ අපිට කාලෙත් එක්ක එක එක හැරෙන ලක්ෂ්‍ය වෙනවා. ජීවිතේ වෙනස් වෙනවා. ජීවිතේ අත්දැකීම් ලබා ගන්නවා. ඔබගේ ජීවිතේ හොඳම කාලය මොකක්ද? හොඳම කාලය තමයි 2013-14 කියන්නේ. මම ශේෂ්ත්‍රයට ආව මගේ රියැලිටි තරගෙන් හැමෝම දන්නවා. ඉතින් කියන්න දෙයක් නැහැ ඒක. ඉතින් ඒකෙන් පස්සේ ජීවිතේ කියන්නේ මම සංගීත ශේෂ්ත්‍රයට ආවා. ඊට පස්සේ ගොඩක් දේවල් ඉගෙන ගන්න හම්බුණා සහ ගොඩක් අය ආශ්‍රය කරන්න හම්බුණා. ඉතින් ඒක තමයි මගේ ජීවිතේ ලැබපු ලොකුම දේ. ඒ කියන්නේ මොකද ශේෂ්ත්‍රයට එන්න අද හරි අමාරුයි. සහ ආවත් රැඳී සිටින්න අමාරුයි. මොකද හරි නිර්මාණ හොඳ ඉස්සර අපි දන්නේ නැහැ. මම දන්නේ නැහැ පෞද්ගලිකව මොකක්ද හොඳ නිර්මාණයක් කියන්නේ, මියුසික් කියන්නේ මොනවද. අපි මේව දැනගෙන හිටියේ නැහැ මේ ශේෂ්ත්‍රයට එනකොට. මොකද අපේ තරගාවලියේදී අපි ගීත ගායනා කරනවා, ඊළඟ වටේට යනවා, ඕකෙන් ඉස්සරහට යනවා, එච්චරයි ඔළුවේ තිබ්බේ. නමුත් ශේෂ්ත්‍රයට ආවම තමයි මේක බරපතලකම තේරෙන්නේ. මොකද අපිට වැඩි ප්‍රවීණයෝ ඉන්නවා සහ ඒ දේ ඒ අයගෙන් ගන්න දේවල් ගොඩක් තියෙනවා. සහ මියුසිකලි මේක ඇතුලේ කොහොමද අපි හැසිරෙන්න ඕන සහ මේ මියුසික් කොහොමද මේ මනුස්සයාට දෙන්න කියන එක. මොකද අපි හැම වෙලාවෙම කොපියක් වෙලා වැඩන්නේ නැහැ කාගෙවත්. මොකද දසුන් නම් දසුන්ගේ සින්දුවක් තියෙනවා මෙන්න මේකයි කියන දේ තමයි මම හැම වෙලාවෙම බලන්නේ. ඉතින් ඒකත් එක්ක ශේෂ්ත්‍රයට ඇවිල්ලා සෑහෙන දේවල් ඉගෙන ගත්තා. දැන් එන නිර්මාණත් ඒ කියන්නේ නිර්මාණාත්මකව එනවා. මොකද අර ඉගෙනගත්ත දේවල් ගොඩක් තියෙනවා දැන් ඔළුවේ. සහ හම්බෙච්ච අයගෙන් අයියා අනිවාර්යෙන් කියන්න ඕන. අයියා තමයි උදව් කරේ. අයියා නැත්තම් අද නැහැ මෙහෙම. ඉතින් එයා තමයි හැම වෙලාවෙම පුෂ් කරන්නේ මේක කරමු අර කරමු. සහ ගොඩක් දන්නේ නැති දේවල් එයාගෙන් තමයි මම අහගන්නේ. ඉතින් මම හිතනවා බොහොම 2013-14 කියන කාලේ මාර කාලයක් මගේ ජීවිතේ.
අපි හැමෝටම අපේ ජීවිතේ අමතක නොවන කාල බොහොමයක් තියෙනවා. ඒ අතරින් මතකයේ රැඳෙන අවස්ථා හරි අල්පයි. ඒ අතරින් මේ මතකයේ රැඳෙන අවස්ථා තමයි ජීවිතේ සන්තෝෂ කරන්නේ කවදා හරි දවසක අපව හිතනකොට. ඔව් ඒ වගේම තමයි මේ සමහරක් අපේ කාලයන් තුරදී අපේ ජීවිතේ අමතක නොවන මිතුරන් රාශියක් අපිට මුණ ගැසෙනවා. සමහරක් විට මේ මිතුරන් හොඳ වෙන්නත් පුළුවන්, සමහරක් විට නරක වෙන්නත් පුළුවන්. මම හිතන්නේ දසුන්ගේ ජීවිතේත් ඒ වගේ මිතුරන් දෙදෙනෙක් මම කියන්නේ මිතුරන් ගොඩක් ඉන්නදී හොඳ මිතුරා සහ නරක මිතුරා. ඒ අය කොහොමද ඔබට දැනුනේ මගේ ජීවිතේදී? ඔයක තමයි මං කෙටියෙන් මගේ ගීතේ කරේ බක්කුරු කියන එක. ඉතින් හිටියා යාළු හිටියා සෑහෙන හිටියා. ඉතින් යාළු අතරින් නරක අයත් හිටියා හොඳ අයත් හිටියා. නමුත් මගේ තියරිකේ හැටියට මට හැමෝම වැදගත්. මොකද කාත් එක්ක තරහ වෙන්න බෑ. මොකද අපි අවසානයේ අපේ ජීවිත කොතනින්වත් අපි අමරණීය වෙන්නේ නැහැ. මොකද අපි කවදා හරි දවසක මේ ලෝකේ දාලා යන්න වෙනවා. අපි ගත්ත දේවල් දාලා යන්න වෙනවා. ඉතින් ඒ දේවලුත් එක්ක බොහෝ මිනිස්සුන්ට තමයි වැරදි වෙන්නේ. ඉතින් ඒක හරි සාමාන්‍යයි. සහ මිතුරු ඉඳලා තිනවා හරි කල්පනාවෙන් හරි ඒ කියන්නේ ඒ අය ආශ්‍රය කරලා තියෙනවා. නමුත් මම හිතනවා මට හොඳ යාළුව ටිකක් ඉන්නවා පොඩි කාලේ නම් මම ආශ්‍රය කරන අය මම දන්නවා මම කොහොමද කියලා. ඉතින් පොඩි කාලේ නම් අපේ ගෙවල් පැත්තේ යාළුවෝ, ඒ වගේම ඉස්කෝලේ යාළුවෝ, මේ හැමෝම හොඳට ආශ්‍රය කරගෙන ඉන්නවා. ඕනේ නැති අය මාව දාලයයි, ඕනේ අය මාත් එක්ක ඉඳී. දැන් මේ දසුන්ගේ යාළුවෙක් වෙන්න ඒ කෙනාට මොන වගේ ගුණාංගද තියෙන්න ඕනේ? එහෙම නැහැ, ගුණාංගයක් නැහැ. මම හරි විවෘතයි. මම කියන දේ කෙලින් කියනවා, කියන්නේ නැති දේ මම වගේ හැංගිලා ගැහිලි නැහැ. ඒ නිසා මම හරි කෙලින් නිසා මාත් එක්ක ගොඩක් අය එකතු වෙනවා. අද සමුම් මෙහෙම දන්නවා මං ගැන. මංගේ වැඩි කියන්න ඕනේ නැහැ. ඉතින් ඒ විශේෂ ගුණාංගයක් ඕනේ නැහැ. අපි හරි සමීපව අපි ආශ්‍රය කරා නම් ඒ ඇති. මං කියන්නේ hina වෙලා කතා බහ කරා නම් ඕන කෙනෙක් එක්ක ඒක තමයි හොඳම වැඩි. දැන් විශේෂයෙන්ම මේ දසුන් කියලා කියන්නේ හැමෝගෙම මේ හිත දිනා ගන්න කෙනෙක් වෙන එක නෙමෙයි සජිත්‍ර මේකප් රූම් එකේ පවා ගැට්ටි කියන්නේ. මේ පොඩි කාට අපි හරි ආදරෙයි කියලා. එහෙම තමයි ආදරේ කරත්තා. ඒ දේවල් මේ රඳා පවත්වා ගන්න ටිකක් හරිම අමාරුයි. ඉතින් මං හිතන්නේ දසුන් මේක හොඳටම කරනවා කියලා හරිද? ඉතින් සමහරක් වෙලාවට මේක මේ කපටිකමක්ද කියලාත් හිතනවා. නෑ කපටිකමක් නම් නෙමෙයි. ඉතින් මං එහෙම ඉතින් ආදරය දෙන අයනේ ඉතින් තෑගි ගන්න නෙමෙයිනේ. ඉතින් අපි අර කිව්වත් වගේ මං කලින් කිව්වත් වගේ අපි හැමෝම hina වෙලා ඉන්න ඕන. මොකද දවස පටන් ගන්නකොට දවසේ හරි ෆ්‍රෙෂ්ව පටන් ගන්නවා. මොකද hina වෙලා මනුස්සයෙක් කතා කරලා ඌ රෝගින ෂික් ඌ එහෙම කියලා පටන් ගන්නකොට දවසම ඉවරයි. ඉවරයි. ඒ කියන්නේ අපි අපිට කරගන්න වැඩක්වත් කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා හැමෝත් එක hina වෙලා කතා බහ කරලා බොහොම හොඳට ඉන්න ඕනේ. ශෛලිය ප්‍රේමතර පොඩ්ඩක් හතර ගන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හොඳයි අපි සූදානම් වෙන කෙටි විරාමයක් ලබා ගන්න. දසුන් මදුෂාන්ගේ ළඟම යාළුවෙක් වුණ කාලයකට පස්සේ තව ටිකකින් මෙතන එනවා. ඉතින් ඒ නිසා අපිත් එක්කම ඉන්න කියලා ආරාධනා කරනවා. රස් විහිදෙන ජීවිතේ කාලකට පස්සේ විශේෂාංගයේ සමගින් අද දවසේ අපි මේ විදිහට එක්කසු වෙලා ඉන්නේ. දසුන් මදුෂාන් අපිත් එක්ක ඉන්නවා. තව ටිකකින් ඉන්නවා දසුන්ගේ යාළුවෙක් කාලකට පස්සේ හමු වෙන්න එනවා නේද? සමහරවනේ. ඔව්. සමහර දසුන් මේ යාළුවෙක් කාලකට පස්සේ හමු වුණාම ඔව්. ඔයාලට දැනෙන්නේ කොහොමද? ඔයාගේ රියැක්ෂන්ස් කොහොම වෙයිද? ටෙලිවිෂන් එකේදී නම් හම්බුණ බොහොම වැදගත් විදියට වායි කියලා කතා කරලා තිරෙන් පිටිපස්සේ කොහොමද කියන්නේ නැහැ. නමුත් යාළු කමරම කිය හරි සන්තෝෂයි. මොකද කාලෙකට පස්සේ හම්බෙන්නේ. ඉතින් අනේ මන්ද ඉතින් බලමු කවුද නැන්නේ එන්නේ. මට දැන් හිතා ගන්න බැරි බලන් ඉන්නේ. සාමාන්‍යයෙන් මේ දැන් යාළුව හමු වුණාම අපි කරන දේවල් තියෙනවනේ කිය යාළුව හමුනට පස්සේ සාමාන්‍යයෙන් මේ දේවල් වල කරද්දී කවදාකවත් අමතක නොවන සිදුවීම් තියෙනවද යාළුවත් එක්ක දෙක දෙනා කරපු? අමතක නොවන සිදුවීම් රාශියක් රාශියක් තියෙනවා නේද? ස්කෝලේ කාලේ එකක් අපි කියමු. ස්කෝලේ කාලේ. ස්කෝලේ කාලේ බොහොම සුන්දර දේවල් තියෙනවා. ඇත්තටම එකක් තිබ්බා යාළුවෝ ඉස්කෝලේ. යාළුවාට මේ තාමත් දෙන්නෙක් විතර තමයි ඉන්නේ. අනිත් අය ඔක්කොම රට ගියා. මේ පරක්කු වෙලා තමයි ස්කෝලට ආවේ එදා. يعني අපි එතකොට 11 වසරේ වගේ. එතකොට පිටිපස්සෙන් තමයි දැන් ඔන්න පයින්න ඕන. ඉස්කෝලේ තුන. පරක්කු ලාපුවම පිටිපස්සෙන් පයින්න. පරක්කු ලාම. ගේට් එකෙන් යන්න බෑ කොහොමද? පොඩි දැලක් වගේ එකක් තිබ්බා. ඒ කියන්නේ අර කොළපාට. ඕ! සජිත්.
කාලෙකට පස්සේ කාලෙකට පස්සේ මට මේගොල්ලෝ කීවේ ඉර කවුද එන්නේ කවුද එන්නේ කියලා වෙන බොරු වගේක් කිව්වේ අහනහන ඉතින් මේ අපි ස්කෝලේ ගැන කතා කරගෙන හිටියා ඉතින් මේ පොඩි දැලක් තියෙනවා බිරු සජිත් එහෙම දන්නවා ඒක මෙහෙම රවුමට කපලා තියෙනවා ඒ කියන්නේ ඇතුලේ අපේ සයිස් එකට තියෙනවා ආන්න රයිට් ඒතොර කානුව තියෙනවා ඒ කානුවෙන් පොඩක් මෙහෙම නැවිලා ඉන්නවා නැත්තම් ළමයින්ට පේනවා පන්ති වල වෙලා ඔන්න උතරින් ෆයින කොට ස්කෝල් ප්‍රින්සිපල්ට අහුණු මේක අපරාධ එච්චර දෙයක් කරලා ඉතින් අටහ මාට් විතර ස්කෝල්ට ගිහිල්ලා අහුණා වැඩනේ අපරාධ ගේට්ටුන් එළියටම ආවනම් ගේට්ටුවෙන්ම ආවනම් ඒක දඬුවම අඩු වෙන්න තිබ්බා අඩු වඩු වෙනවා පරක් වෙලා අපේ ගෙතරයි වැරද්ද වෙන්නේ වැරද්ද වෙයි සජිත් ඉතින් කොහමද කවුද ප්‍රසන් කරන්නේ වා මේක තමයි අපි ආයිබෝන් ගේට්ටුව සජිත් මේ චතුරංග තමයි අපිත් එක්ක එකතු වෙන්නේ කොහොමද ඉතින් හොඳයි වරදක් නැහැ ඉතින් වැඩ කටයුතු ටික කරගෙන ඉන්න කාලෙකට පස්සේ රැවුලත් බවල කාලෙකට පස්සේ සතියකට කලින් ඉන්නවා ටික කාලෙකට පස්සේ ටික කාලෙකට පස්සේ සජිත් ගෙන්නන්න හේතුව තමයි මේ දෙන්නම එකම ඉස්කෝලේ අනිවාර්ය ඒ වගේම මම හිතන්නේ අවුරුදු ගානක මිත්‍රකමකුත් තියෙනවා ඒ නිසාම තමයි මම හිතුවේ මේ දසුන් එක්ක සජිත් වේ චතුරංග කියන මේ පුද්ගලයාව ගෙනුවොත් හොඳයි කියලා මම හිතන්නේ පාසල් කාලය කියන්නේ අපේ අමතක නොවන සිදුවීම් රාශියක් තියෙන කාලයක් අපේ අත්දැකීම් ලබා ගන්න කාලයක් ඉතින් පාසල් ජීවිතෙත් එක්ක ටිකක් වැඩිපුර කතා කරන්න තමයි අපි සජිත් ආරාධනා කරේ මම හිතන්නේ සජිත් හිතුවේ වෙන කෙනෙක් මගෙන් ඇහුවා මං කිව්වා ඔව් ඔයා තමයි කියලා මං බයිලා ටිකක් ගිහුවා ආනහනෙකට ඔව් කිව්වා කියනනේ හැබැයි මං දැක්ක මේ විශේෂ දෙයක් තමයි මේ දෙන්නගම හිතුවේ ගැහෙන ළමෙක්කේ කියලා මම දන්නේ නැහැ මේ හිතුවේ සමනේ කලාපෘත්ති නිකේ ළමෙක් කෙනෙක් අතීත බැලුවා කිව්වන කලින් ප්‍රෝග්‍රෑම් දෙක තුනක් කරලා තියෙනවා බලද්දී හැම එකෙම තිබ්බේ කියන්නේ ගැන්නුලා මේකුයි පිරිමුණා මේකුයි හිටියේ. අද මේ ෆස්ට් ටයිම්ද අපි මෙහෙම බලන්නේ. ඔව් මෙහෙම අවිල්ලා තිබ්බා. ආ නෑ. පිරිමුණමයි දෙන්නේ නෑ. පිරිමුණමයි දෙන්නේ කොහොමද? ආවා. හොඳයි. අපිට කියන්නකෝ දැන් මේ දෙන්නගේ හමු වීම කොහොමද සිද්ධ වෙන්නේ ස්කෝලේ කාලේ හමු වුණ පළවෙනි දවස මතකයිද දසුන්? ඔව්. පළවෙනි දවස මතකයි. අපි එක වයසනේ මේ හැබැයි. මම වැඩිමල් සජිත් වැඩිය. ආ? මේ අනේ මෙයා පොඩි පන්ති වල හිටියේ උඩම කියන්නේ ඉතින් මල්ලි කියලානේ ඔව් ඉතින් මේ මෙයා පොඩි ඒතකොට මං එනකොට හරි චූටි ළමයා මේ කොට කරලා ඔය මේ ඔක්කොම කියන එක අනිත් පැත්ත ඉතින් මේ අපිට මතකයි ඒ දවස්වල අපි බොම් සුන්දරයි නේ සජිත් අයියව මතක් කරන්න අයියාගෙන් ඔව් අයියා මම කලින් මතක් කරගෙන ආව නැත්තම් කසුන් මදුසංක ඔව් ඉතින් එයා කොහමරි ඉස්සර අපේ අයියා ඔව් තමයි එයාගෙන් තමයි ඉස්කෝලේ අයියා ඔනේ අපි අපේ මියුසික් මේක රූම් එකේ අයියා. ආහහ. එයා තමයි බාරව ඉන්නේ. ඉතින් උතනේ තමයි අපි දෙන්න හම්බුනේ. අපි ඊට පස්සේ ශේස්ත්‍රයවිල්ල එකට වැඩ කළා. මගේ ගොඩක් නිර්මාණ කරලා තියෙන පොරක් තමයි මේ. ඉතින් භාගයට භාගයක් මං හිතන්නේ. ඔව්. භාගයට භාගයක් මම සින්දු ලියලා තියෙන්නේ මෙතුම තමයි. ඒ කාලේ ඉඳන්ම ඔය ලස්සන පදපේලි එහෙම ගලපලා කියන කෙනෙක්ද සල්ලි කියනවා කියනවා කියනවා. සෑහෙන දේවල් දිනවා කියන්නේ. අපිට කියන්නේ බෑ ඒක සිදුවීමක්. ඒවා ඉතින් ප්‍රසිද්ධිය කියන්නේ බැරිද? මම හරිම කෙනා තමයි ගෙනල්ල දෙන්නේ. හරියටම හරි. එහෙම තමයි. වෙන කවුරුත් නැහැ. ඒක තමයි හොඳම එක. දැක්කනේ. හොඳයි. හරි. අපි මොකද කියන්නේ ගීතයක් අහමු. අපි ඔව් අපි ගීතයක් අහමු. ස්වප්න ඕ ස්වප්න ස්වප්න
ලංකාව ජනප්‍රියම ගීතයක් තමයි ස්වප්න කියලා කියන්නේ මේ දැන් සජිත් මේ ලියපු ගීත ඔක්කොම මතකයිද ඒ විදිහට මතකයි නේ ඉතින්නේ ඔව් මතකයි මතකයි හැම එකම වගේ මතකයි දැන් දසොන්ට බයින එක පාට් එක කියපු ගමන් එහෙම මතක හිටින්නේ නැහැ නමුත් අර සින්දුව ෆ්ලෝ එක යනකොට තේරෙනවා නේ දසොන්ට මැදදී බයින මේ හරියට කියන්නේ නැහැ වචනයක් අත් නෑ මම හරියට කිව්වා මම හිතන්නේ සජිත් අමතක අමතකලා ඒකයි වෙලා තියෙන්නේ ඔව් ඔව් ඒකයි උනේ මේ ඉස්සරේ දැම්ම මේ විදිහට නෑ ඉස්සර නම් හොම හිටියේ නෑ අත් කියන්න ඕනේ يعني අපි දෙන්නම හම්බෙන්නේ ශේෂ්ත්‍රේ ඉඳෙද්දි නෙමෙයි ස්කෝලේ ඉඳෙද්දි තියනෝ නම් කතා දිනෝ කියන්න මේ සල්ලි නෑ දෙන්නගේ මතේ කියන්නේ ඉතින් හරි අමාරුයි තමයි අපි මියුසික් කරේ ඉතින් ඒත් අපි හිතුවා එක දවසක කොහොම හරි මේ ශේෂ්ත්‍රේට වැඩක් කරනවා සහ මේ ශේෂ්ත්‍රේට අවිලා කොහොම හරි නමක් දිනා ගන්නවා කියන එක يعني පොඩි කාලේ ඉඳන් අපි ස්කෝලේ අපි ආශ්‍රය කරපු අය ඊයලා සහ ඒ දේවල් හැමෝත් එක්කම ඉතින් කොහොම හරි අපේ ගොඩක් අය දැන් අපි දෙන්නා වගේම තව ගොඩක් අය ඉන්නවා අපිත් එක්ක අපේ ස්කෝලේ තව ඉතින් මෙතන මේ සීට් එක පුරවන්න පුළුවන් ඊතර යාළුවෝ ඉන්නවා මේ මේ පැත්තේ තාඩි ගන්න ඕ ඉතින් ගොඩක් අය උදව් කරා මට මගේ කාලෙදී සහ මේ ශේෂ්ත්‍රේට ආවට පස්සේ සහ එන්න කලින් ඉතින් ඒ හැමෝම අද හොඳ තැනක ඉන්නවා අපේ මතක් කරොත් අසන් මල්ලි විනෝද් මේ අය අපේ අයියා ඒ හැමෝම හොඳ දැනක ඉන්නවා ශේෂ්ත්‍රේ ඉතින් හරි සන්තෝසයි අබුදුරගෙන් අසන් මල්ලි කිව්වේ අසන් මල්ලි දසුන් නේ හැමෝටම අයියා කෙනෙක් ඔය අයියා අයියාගේ එකම නෙමෙයාටත් තියෙන මේ අයියා මල්ලි කියන ඔක්කොම මෙයාත් කියන මල්ලි කියලා තමයි ලේසි නේද උසරිසා වෙන්නේ නේද වන්නේ එකයි ඉතින් මේ වගේ තැන්වලදී මල්ලි කියන එක හරි හොඳයි ඉතින් නේද මල්ලි කියන එක හොඳයි දැන් මේ දසන් මම මේ සජිත් මම ටිකක් අඳුරගන්නේ හරිම මේ සීරියස් චරිතයක් කියන සජිත් ඇත්තට ඒ වගේද සීරියස්ද කොහොමද මල්ලි විශ්තු මෙයා සීරියස් නෑ මෙයා ඇවිල්ලා හරි හොඳම හොඳ කොල්ලෙක් කියලා අර තව පුංචි ආරංචියක් කව මන් දන්නේ මේක ඇත්තද කියන එක සජිත් හිතන්නේ තුවාලයක් වුණා කියලා හැමෝම එයාගේ තුවාලෙ දිහා එයාගේ අසනීපෙ දිහා හැමෝම බලන්න ඕනලු වැඩියෙන් බලන්න වැඩිපුර බලන්න ඕනලු අවධානය යොමු කරන්න ඕනේ සජිත් ඕනේ නැත්නම් හරිම අනිවාර්යයෙන් යාළුවෙක් මගේ කවුරුහරි කෙනෙක් කියලා කියන්න නැත්තේ ඇත්තටම මතකද හැබැයි මෙයාන්ද කිව්වේ නෑ මේ චූටි තුවාලයක් වුණා ගමන් මුළු අතම බෑන්ඩේජ් කරගන්න ඒ වගේ තමයි සජිත් මෙතන තුවාල දෙන්නේ මෙහෙම අතම ඇයි ඒ ආකර්ෂණය දිනා ගන්න නැත්නම් රිදෙනවා ඉතින් රිදෙනවා පොඩි තුවාලෙ මුළු අතම බෑන්ඩේජ් කරගන්න දාලා දැත්තේ බෙල්ලෙරත් දාලා සමහර වෙලාවට අපිට හිතෙනවනේ මේ අවධානය ටිකක් වැඩියෙන් ඕනේ කියලා එතකොට එහෙම කරන්න හිතනවා නේ පොඩ්ඩක් දාලා ගන්න තුවාලය ඒක කරන්නේ ඊට වඩා මොකක් කරගෙන නෑ අරගෙන නිකන් මේ එහෙම නෑ නෑ යහලුවන්ට එහෙම සින්දු ලියනවනේ කවදාකවත් ගැහණු ළමයිට එහෙම මේ සින්දුවක් ලියලා නැද්ද විශේෂ ගැහණු ළමයිට විශේෂ ගැහණු ළමයි කියන්නේ يعني පෙම් කිය පෙම්වතිය පෙම්වතියන්ට එහෙම වගේ අනේ නෑ එහෙම කියන්න බා එහෙම ඉතින් මං යාළුවා හිටපො පෙම්වතියද සින්දු කියන්න බෑ ඉතින් ලියලා වැඩක් නෑ ඒ බොම් සාමාන්‍ය ජීවිතේ මේ ආදරය කරන පෙම්වතියට ඔබ ආදරය කරන ගැහණු ළමයි මතක් කරගෙන ඈ ගැන ලියලා නැද්ද කියන ඕ එයා ගැන මතක් කරගෙන අපිට සින්දු ලියලා දෙන්න නෑ එහෙම නෑ නැත්තේ නෑ නමුත් මං ගොඩක් කරන්නේ يعني මම දැන් ලියලා තින්නේ ගොඩක්
විරාගීතනේ ඒක දැන් ඉන්න පෙම්ම තියෙන මතක් කරන් ලියලා කරන්න බෑ නෑ හැබැයි මගේ ගීතයක් තියෙනවා අපි සජිත් වෙනස් විදිය 7 ඇන්ඩ් පාට ගේන අපා ආ ඔව් අනිවාර්ය වෙනස් විදියක සජිත් ලියලා තියෙනවා නමුත් අර විරහව කියන පැත්තෙන් සජිය පැත්තෙන් කතා කරොත් මේ කියලා ගන්න ඕන මචං මේක ඕන මට අරකේපා නේ නේ හරි කියලා ඒබලෙම ලියන්න පුළුවන් ටැලන්ට් එකක් තියෙනවා සජිත්ට ඉතින් මේ හරි ලේසි වැඩ කරනකොට ඒ කියන්නේ විරාගීත විතරක් නෙමෙයි ඔව් නෑ වැඩියෙන් බහුතරය ළඟ ඉන්නවා මම මතක් කරා සප්නා ඔව් ගොඩක් ලියලා තියෙනවා බම්බරනාලි ආ විරාගීතනේ හරි ඉතින් මේ බොහෝ දේවල් කතා බහ කරන්න තියෙන හිට කලින් අපි සෝදානම් කෙටි විරාමයක් ලබා ගන්න කරමේ හැතරම ජීවිතය ගැන ලස්සනට කියලා දෙන ගීතයක්. හරි අපිත් එක්ක දැන් එන දුරකතනෙන් කෙනෙක් සම්බන්ධ වෙලා. ඇත්තටම අපිට මේ වෙද්දී අපේ දුරකතනේ ගොඩාක් කාර්යබහුල වෙලා තියෙනවා මේ දෙදෙනාට ගැනීමත් එක්කම. අපි ඒ නිසා එක්කෙනෙක්ට පමණක් අවස්ථාව ලබා දෙනවා මොවුන් දෙදෙනාත් එක්ක කතා බහ කරන්නට. අයිබෝන් කියලා පිළිගන්න ඔබව. අයිබෝන්. අයිබෝන් කොහොමද? හොඳින් ඉන්න මේ ඔබ හොඳින්ම දන්න දෙදෙනෙක් තමයි අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ සජිත් වී චතුරංග සහ දසුන් මදුෂාන්. මේ දෙදෙනාගෙන් මම හිතන්නේ ඔබ ගොඩාක් දේවල් හොඳින්ම දන්නවා. ඇත්ත වශයෙන්ම කියනවනම් ඔබගේ හොඳම යහළුවන් දෙදෙනා බවට පත් උනත් ඔවුන්ට තාමත් ඔබ කවුද කියන එක හඳුනා ගන්න බැරි වෙලා තියෙනවා. හෙලෝ කතා කරන්න නේද අඳුර ගන්න. ටිකක් කතා කරලා බලමු මේ අඳුර ගන්න පුළුවන්ද කියලා බලන්න මේ සජිත් දසුන් බලන්න කවුද කියලා මේ හෙලෝ මං හිතන්නේ මේ අමතකනවන සිදුවීමක් කිව්වොත් එතන හොඳින්ම මතකයි. අදට දැකලා තියෙනවා අදින් එකක් අදරයිනේ. දැන් ඇහුව විතරයි ජයන්ති කියලා ඉස්සෙල්ලා. ආ අපි කතා කරමු ඉතින්. ආ ජයන්තව. ඒ හිනාවෙන් කිව්වේ. හා ගෑවි. හරි. හරිනේ. මොකද බලන්න ඊයලා කතා කරා මේ ප්‍රෝග්‍රෑම් එකේ හා ගෑව කියන්නේ දැන්. හරි හරි. මම අද උදේ කිව්වා එන්න මාත් එක්ක යන් කියලා උදේ උදේ නැගිටලා ඉන්න ලෑස්තිලා ඉන්න කියලා. දැන් මචන් නෑ අද පොඩි වැඩක් තියෙනවා. හරි. ජයන්තව.
ඉතින් ජයන් කියනකෝ ජයන් දරුග හරි විස්තර යාලෝ දෙන්න ගැන මේ කොහොමද අමතක කරන සිදුවීමක් හැම තියෙනවද මේ වෙලාවේ මතක් කරන්න පුළුවන් දෙයක් ජයන් මම දැන් දසුන් වල පරිගය හරි අපිට තව මේ පුංචි වෙලාවයි තියෙනසම් පුංචි වෙලාවයි තියෙන ජයන් මට ෆොටෝස් වගේ ගුත් එව්වයි මම හිතුවා මේ ඒ දෙමල් එපා නේද එපා කියලා ඇත්තටම අන්නේ වගේ එනං අද උනේ නැහැ අද උනේ නැහැ මොකද අපහස දාන්න පත් කරන ගෙච්චර හොඳ නැහැ සජිත් ඉතින් මොකද හිතෙනවද දවස ගැන ඔන්න යාළුවා හම්බුණා හැමෝටම කතා කරා රටක් බලන්න ඉන්න කාලයකට පස්සේ ඒ කියන්නේ වෙනස් ප්‍රෝග්‍රෑම් එකක් හොඳයි ඉතින් දසුන් කියන්නේ ඇත්තටම කියනවනම් ඉස්සර ඉඳන් ඉස්සර يعني මං කලිනුත් කියේ ගියේ අපි දෙන්නම ආවේ ශේෂයට එන්න කලින් අපි දෙන්න යාළු. නමුත් එදා තිබ්බ හිතවත්කම ඊටත් වඩා වැඩියෙන් දසුන්ගේ තියෙනවා. يعني දැන් සුපර් ස්ටාර් වෙලා ලංකාවට දන්න චරිතයක් වෙලා තියෙද්දිත් يعني කිසිම වෙනසක් නම් මම දැක්කේ නැහැ. يعني මම ඕන තරම් ගායකයෝ දැකලා දිනවා ශේෂයට ආවට පස්සේ ඔක්කොම ආවට පස්සේ හොයන්නවත් නැහැ ඊට පස්සේ. මම සින්දු ලියලා තියෙන කට්ටිය ඉන්නව එහෙම. නමුත් මේ ඒකට ඒක කිසිම නැහැ يعني මං ඉස්සර දකින්නට වඩා සරල හරි නිහතමානි චරිතයක් තමයි මේ. ස්තුති මර කඳුලොත් එන්නේ. මං හරිද කිව්වා හරිද කියලා දීපු විදිහට කිව්වනේ. මම වාට දෙන්නම් මම උදේ එළියට ඇද්දි. කියලා දීපු විදිහට සජිත් ගැන දෙයක් කියන්න. අනිවාර්යෙන් සජේ ගැන ඉතින් කතා ගන්න දෙන්නේ අපි බොහොම හොඳ යාළුවෝ. ඉතින් ස්කෝලේ කාලේ නම් අපි ගොඩක් දේවල් plan කරා. ඉස්සරහට කරන්නේ මොනවද? ඉතින් අද මේ දේවල් සාර්ථක වෙලා තියෙනවා. මොකද අපි අද ඉන්න තැන්ගෙන අපි සතුටු වෙනවා මොකද සජිත් කියන්නේ මගේ ගීත මුල්ම ගීත සහ අපේ අයියාගේ ගීත ගොඩක් ලියපු කෙනෙක්. ඉතින් මගේ ගීත ගොඩක් හිට් වෙච්ච සින්දු ලියපු කෙනෙක්. ඉතින් අමතක වෙන්නේ නැහැ කවදාකවත් මේ යාළුකම. ඒ කියන්නේ ඒක යාළුකමකගේ සහෝදර බැඳීම නේද? ඉතින් ඒකත් එක්ක අපි කරන නිර්මාණ අපි එකතු වෙලා කරන නිර්මාණ ඉතින් හරි සාමාන්‍ය සරලයි මිනිසුන්ට යනවා. ඒ දේවලුත් එක්ක අපි හරි ලස්සනට ජීවත් වෙනවා. සන්තෝෂයි සජිත් දකින්න ලැබිච්චෙක් ගැන. ඔව් ඔබ දෙපළම මට ස්තුතිවන්ත වෙන්න ඔබගේ පාසලට මං හිතන්නේ. ඔව් වේල්ස් කුමාර විද්‍යාලය. ඒක තමයි පාසල. පාසල. ගොඩක් අය ගොඩක් කලාකරුවෝ ඉන්නවා. ඉතින් අපි කතා කරන්නේ වැඩියෙන් ඉන්නේ කලාකරුවෝ තමයි. වැඩියෙන් ඉන්නේ ගොඩක් කලාකරුවෝ තමයි. ඉතින් ඒ පාසලෙන් ගත්ත ආභාෂය පන්නරේ ගුරුවරු, ඒ විදුහල්පතිවරු ගොඩක් අය මාරුණා. ඉතින් අපිට නම් මතක නැහැ මේ වෙලාවේ කියන්නේ. ඉතින් හිසනම ආචාර කරනවා අපිට අයන්න අයන්න හරි කියලා දුන්නේ අපේ ස්කෝලේ සහ සංගීතය කියලා දුන්නේ වැලිතුඩු පාසලෙන්. ඔව් වැලිතුඩු සර් නාම ලිමිස්. ඉතින් ඔය ගොඩක් අය ඉන්නවා එකේ මේකේ නොකි. හොඳයි. ඉතින් අද දවසේ අපිට සමුගෙන යන්නට වෙලාව ලැබී තිබෙනවා. ඔබ දෙපළට බොහොම ගෞරවයෙන් සමුදෙන්නට සූදානම් අපි. ස්තුති ස්තුති අපිත් එක්ක එකතු වෙනවා. ආරාධනා කළා. මේ නිහතමානීකම මේ විදිහටම තියාගන්න කියලා අපි හිතනවා. මේ විදිහටම පවත්වාගෙන යන්න කියලා අපි ආශිර්වාද කරනවා. අපේ රැස්වෙන ජීවිතේ කාලයකට පස්සේ ශිෂාංගී තුලින් නේද? ඔව්. මේ ගත වුණේ අපේ ජීවිතේ බොහොම පුංචි කාලයක් විතරයි. තව ගත කරන්නට කාලය බොහොමයි. ඉතින් ඒ නිසා කාලය වැදගත් විදිහට ගත කරමුයි කියන සංකල්පයත් එක්ක අපි වෙන සූදානම් අද දවසේ ඔබෙන් සමුගෙන යන්නට ආරාධනා කරනවා. ලබන සතියේත් කාලයකට පස්සේ සමුගෙන් එකතු වෙන්නට කියලා. අයබෝන්. ජීවිතේ පුරා ආදරේ බෙදා. ලස්විදින ජීවිතේ.